මරණයට නොබියව මුහුණ දීම. එනිසා මරණයට පිළිෙන්න කොහොමද සූදානම් වෙන්නේ, පෙර සූදානම් ඇති කරගන්නේ කොහොමද කියන ඒ කාරණේ අපි ඊළඟට ස්වාමීන් වහන්සේගෙන් දැනගමු. අවසාන දහම් ගැටළුව වෙන්නට ඕනේ මේ අවස්ථාවේදී. ඒ මරණ සතිය වැඩුව අපි නිතර සිහි කරගන්නට ඕනි. ජීවිතයේ පවත්වන කාලය පුරාම අධර්මයෙන් යමක් එකතු කරන්න නෙමේ, අධර්මයෙන් යම් ධනයක් රැස් කරන්න නෙමේ, ධර්මයෙන් කෙවල් දොරවල් හදන්න නෙමේ, අධර්මයෙන් මිල මුදල් හොයන්න නෙමේ, අධර්මයෙන් දරුවන් පෝෂණය කරන්න නෙමේ, ධර්මයෙන් බොහෝ දේවල් සිද්ධ කරන්නට අදිෂ්ඨාන කරගන්නට ඕනි. අධර්මයෙන් මහා සිටුමාලිගා සකස් කරගෙන මහා ධනපතියෙක් වෙලා සමාජයට ලොකු මෙහෙවරක් කළා. අධර්මයෙන් හම්බ කරපු ධනයෙන් කරන නිසා ඒ පින අඩුයි. ජීවිතයේ දුක වැඩි, බිය වැඩි, මරණ මොහොතේ මතුවෙනවා හිතට. ධර්මානුකූලව පුංචි මුදලක් හරි හම්බ කරලා, සුළු ධනයක් හරි රැස් කරලා ආමිස පැත්තෙන් ඊටත් වැඩි ආර්ය ධන සම්පත් දිනු කරගන්න, සද්ධා සතිය ආදී දිනු කරගෙන සිල් රකින්න පුළුවන් හැටියට චරිතයේ පිරිසිදුව පවත්වාගෙන, ඒ වගේම දන් දෙමින් පුළුවන් විදියට මේ ධර්මසේ දේශනාවන් ධර්ම සාකච්ඡාවන් ශ්‍රවණය කරමින් ඇසු ධර්මයට අනුව ජීවිතයේ පවත්වා ගනිමින් ධර්මානුකූල වෙමින්, ඒ වගේම කල්යාණ ධර්ම දිනු කරගනිමින් මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන ගුණධර්ම දියුණු කරගෙන තමන්ටත් මුළුමහත් ලෝකයටත් කල්යාණ මිත්‍රයෙක් වූ ජීවිතය ගත කරනවා නම් ඒ සිල් රැකීම, භාවනා වැඩීම, ඒ වගේම දන් දීම ආදී කියන මේ පින් කිරීමෙන්ද තමන්ගේ ජීවිතය ධර්මයෙන් සැපවත් කරගන්න කෙනින් බවට පත් වෙනවා. ඒ සැපවත් ජීවිතයේ මරණ මොහොතේ සිහිමුලාවක් නැතුව ධර්මමය සැනසෙල්ලෙන් අවසන් කරන කෙනින් බවට පත්වන නිසා අන්නේ අයුරින් ධර්මානුකූලව ජීවත් වෙලා ධර්මානුකූලව හරියම්බ කරගෙන ධර්මානුකූලව දූදරුවන් පෝෂණය කරමින් ධර්මානුකූලව තමන්ගේ ජීවිතය පවත්වා ගන්නට අදිෂ්ඨාන කරගන්නට ඕනි. ඒ ධර්මානුකූල ජීවිතයම මරණ මොහොතේ තමන්ගේ සැනසිලි අවසාන අවස්ථාවකට මුලපුරන ශ්‍රේෂ්ඨ අවස්ථාවක් වෙන විදිහ නිසා මම සෑම දිනාටම සැනසිල්ලේ ගෙවෙන ජීවිතයයි මරණාසන්නේ සැපවත් මරණයකට හේතුපාදක වෙන්නේම නිසා එහෙමනම් උපදිෂ්ඨානය කරගන්න අදින් අපි අඩුපාඩු දුරු කරගෙන ගුණධර්ම දියුණු කරගෙන ජීවිතය අවසානයේ දකින්නත් ඊතා ඉක්මනින් සංසාරයේ අවසානයේ දකින්නත් ලැබේවා ලැබේවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න සම්දෙනාට මුතුන් රත්නත්‍රයේ පීත සැලසේවා. අදත් ඔබ හැම දෙනා කෙරෙහි කරුණාවෙන් යුතුව බුදු සසුනේ අමාසෝය සදා මණ්ඩපයට වැඩම කොට වදාළ පෙරගල සම්බන්තට පෙරගල ආරණ්‍ය සේනාසනාධිපති අති ගෞරවනීය නාගර සද්දා ලොකු සමපාදයන් වහන්සේට අපි හිඳෙමින් උන්වහන්සේටත් ආශිර්වාද කරන තව තවත් මෙවැනි ශාසනික කටයුතු සිදු කරගන්න කායික මානසික සුවයත් නිරෝගී සුවදීර්ඝාසගතත් ලැබේවා ප්‍රාර්ථනා පරිදුන්නාට පාරමී ධර්ම මුදුන්පත් වේවා කියන ප්‍රාර්ථනාවත් මේ උතුම් වැඩසටහන ඔබ අප හැම දෙනා වෙනුවෙන් මේත්සේ ධර්ම දානයක් වශයෙන් තිළන කරන ටීවී ලංකා ආයතනයේ ඒ අධ්‍යක්ෂකතුමා ප්‍රධාන කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට සියලු සත්‍යයන්ටත් සැනසෙල්ල පිණිසම වේවා කියන ප්‍රාර්ථනා ඇති කරගෙන ආසාමින්ද්‍රයන් වහන්සේවර ඔබ කැමතිනම් සම්බන්ධ කරගන්න දහම් ගැටළු විමසන්න අවශ්‍ය දුරකථන අංකය 0718296390 0718296390 මෙසේ මේ රැස් කරගත් අනන්ත පුණ්‍ය ධර්ම බලයෙන් අප සියලු දෙනාටත් පින්වත් හැම දෙනාටත් සියලු සැනසෙල්ලත් යහපත නිවන් සුවය සිඳ වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ආකාශතා චුම්මතා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශතා චුම්මතා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා
වේවා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්දික පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සදා මේ උතුම් කුසල බලයෙන් සියලු දෙනාටම නිවන් සම්පත්තිය ලැබේවා.